සමහර අවස්ථාවල අපිට පේනවා මේ ඒකාධිපති තත්ත්වය ජනතාවට පෙන්වන්න වැඩ කරනවාද කියලා. මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බයිසිකල් ආරක්ෂක කණ්ඩායමක් අමතලා කියනවා ඔබට වෙඩි තියන්න සම්පූර්ණ බලය තියෙනවා, කිසි දෙයකට බය වෙන්න එපා කියලා. අපි දන්නවා ආරක්ෂක අංශ වලට යම් යම් අවස්ථාවල වෙඩි දැමීමට අවස්ථාව තියෙනවා. මේ විදිහට ටිරාන් අලස් මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ පැහැදිලිවම අපි අහනවා දැන් මේ වෙනකොට මාස ගණනාවක් නොයෙකුත් මෙහෙයුම් පැවැත්වුවා. හැබැයි මේ මෙහෙයුම් වලින් මේ වෙනකොට මේ අපරාධ අඩු වෙලා තියෙනවා. අපි දකිනවා දවසින් දවස අපරාධ වැඩි වෙනවා. එක පැත්තකින් අපරාධ මර්ධනය කරනවා කියලා පෙන්නනවා. නමුත් රටේ ජනතාවට සාමකාමීව පාට බහලා යන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. සැකකරුවෙක් අල්ලා ගත්තොත් බාණ්ඩ හොයාගන්න යනවා කියනකොට මරණයට පත් වෙනවා නම් ඒ රටේ ප්‍රශ්නයක් තියෙනවා. රටේ තියෙන නීතිය ක්‍රියාත්මක කරනවා නම් අද මේ ප්‍රශ්න ගණනාවකින් අපිට විසඳ ගන්න පුළුවන්. අපි ඒකට හොඳම උදාහරණය තමයි සිංගප්පූරුව. ඉහළින් ඉඳලා පහළ දක්වා හැම කෙනාටම නීති ක්‍රියාත්මකයි. මේ නීතිය ක්‍රියාත්මකෙන් නිසා අපරාධ, ඒ වගේම කුඩු, මත්ද්‍රව්‍ය අද මේවා නැති රටක් බවට පත් වෙලා තියෙනවා. පිලිපීන රටේ හිටපු ජනාධිපතිවරයා මේ වගේ පොලිසිය හමුදාව දාලා විශාල පිරිසක් ඝාතනය ඉලක්ක කරා. නමුත් දැන් පිලිපීනේ මත්ද්‍රව්‍ය එහෙම නැත්තම් අපරාධ අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම මේ රටේ විවස්සාව අනුව කටයුතු කරන්න ඕනේ. පොලිසියට අවශ්‍ය විදියට, පොලිස් ඇමතිවරයාට ඕන විදියට මනුස්ස ඝාතනය කරලා එහෙම නැත්තම් ආයුධ පාවිච්චි කරලා මම අපි විශ්වාස කරන්නේ නැහැ කොයි වෙලාවත් මේ රටේ අපරාධ, එහෙම නැත්තම් කුඩු, මේ නොයෙකුත් දේවල් විනාශ කරන්න පුළුවන් වෙයි කියලා.